අපි හැමෝගෙම මිහිරි මතක අවදි වෙන තැන තමයි අපේ පාසල් කාලයේ සිහිපත් වීම. ඉතින් එහෙම අවස්ථාවක් උදා කර දෙනවා මහරගම විද්‍යාකර මහාවිද්‍යාලය ආදී සිසුන්ට. ආදි ශිෂ්‍ය සංගමේ සියලුම සමාජිකයන් තමයි එකතු වෙලා මෙන්න මේ කටයුත්ත සංවිධානය කරන්නේ. අපි ආයෙත් ඉස්කෝලේ නම් තමයි මේක හඳුන්වන්නේ. ඔබට මතක ඇති බෑක් ටු ස්කූල් නේ? විවිධ පාසල්වල බෑක් ටු ස්කූල් හරහා කොයිතරම් පරණ යාළුවෝ මුණ ගැහුණාද ඉතින් එහෙම අවස්ථාවක් උදා කරලා දෙන්නේ ජූනි මාස 24 වෙනිදා. ඒ කියන්නේ මේ ඉරිදා දවසේ උදේ 8:30ට පාසලේදී තමයි ආරම්භ වෙන්නේ මේක. දවස පුරාම පැවැත්වෙන බවත් ඔවුන් මතක් කරනවා. වැඩි විස්තර ඕන නම් 077.532.533ට ආමන්ත්‍රණය කරන්න පුළුවන්. ඒ වගේම 077.67.68.12 කියන දුරකථන අංකයත් ඔවුන් විවෘත කළ දෙනවා. මේ ආරාධනය මහරගම විද්‍යාකර විද්‍යාලය ආදී සිසුන්ටයි. දැන් ජීවත් වෙන එකත් කලාවක්නේ. මේ හැමදේම අපි කියනවා සමබර කරගෙන දුක සතුට විඳ දරාගෙන මතක අවදි කරමින් අනාගතය සඳහා බලාපොරොත්තු සහිතව ජීවත් වෙන්න ඕනේ. ඒ කලාව හොඳටම කියාදෙන තැනක් තමයි පරිසරය. පරිසරය කියන්නේම එක්තරා කලාගාරයක්. ඉතින් මේ කලාගාරයට මිනිසා කියන නිර්මාණ ශිල්පය ඇතුළු වුණයින් පස්සේ තියෙන කලාව සම්පූර්ණයෙන් වෙනස් කරලා අමුතු කලාවක් අපි අතට පත් කරනවා. මිනිසයාගේ මැදිහත් වීමෙන් මහ විශාල දැවැන්ත රූස ගස් මේ විදිහට පුංචියට පෝච්චියකට ගේන්න පුළුවන්. අමුතු කලාවක්, විස්මජනක දෙයක් සහ සුපිරි තාක්ෂණයක්. ඉතින් මේ ගැන අපි කතා කරා. පහුගිය සති දෙකේ දිගුවක් විදිහට බොන්සායි කලාවෙන් ඔබට ජීවිතය ජයගත හැකි බවත් ඔබට මේ කලාවට අවතීර්ණ විය හැකි බවත් තමයි අපි මතක් කරමින් හිටියේ. අශාන් කියන්නේ මේ ගැන හොඳටම කියන්න පුළුවන් පළපුරුදු සහිත තරුණයෙක්. අශාන් ආයිබන් ඔබට වෙනදා වගේම බොහොම ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. දැන් බොන්සයි කලාවේ ආරම්භය ගැන පහුගිය දවස්වල අපි කතා කළා. සහ මේ වගේ ලස්සන ලස්සන ගස් වර්ග පෙන්නවා. ගසක් තෝරගන්නේ කොහොමද කියන කාරණේ කතා කළා. මට මතකයකට අයිති වෙන ගස් වර්ග ගැන අපි කතා කරා. හැම ගහක්ම බොන්සයි කරන්න බෑ. ඉතින් මේ කතා සියල්ල එක්ක ඔබ බලාගෙන හිටිය දේ තමයි කොහොමද බඳුනකට පැලයක් ඇතුල් කරලා මේක බොන්සයි විදිහක් බවට පත් කරන්නේ. ඔන්න ඔය ගැටලුවට පිළිතුරක් තියෙනවා. ඇත්තට කොහොමද මේක කරන්නේ? අපි අද කෙලින්ම මාතෘකාවට එමු. මේ තියෙන්නේ මේ බොන්සයි කාලයක් ට්‍රේන් කරපු ගහක් මේ තියෙන්නේ. ඊට පස්සේ මේක තමයි පොට් එක. මේ පොට් එක මේ ඒකට අවශ්‍ය පරිදි නිර්මාණය කරලා තියෙන මේක ෆෝමල් ඉන්ෆෝමල් අප්‍රයිට් කියන ස්ටයිල් එක හදපු බොන්සයි ගහක්. දැනට මේ අපි දැන් යන්නේ මේ පොට් එකට මේ පැලේ දාන්න. ඉතින් මට කියන්න ඕනේ මුලින්ම මේ දාන්න කලින් මේකට අපි සොයිල් එක හදා ගන්න ඕනේ. සොයිල් එක හදා ගන්නකොට අපි පාවිච්චි කරලා තිනවා මෙතන මේ ಜಾති පහක් වුඩ් චාකෝල්, එහෙම නැත්නම් දවාඟුරු, ඊළඟට වීලි ගොම කවුඩන්, එහෙම නැත්නම් ඊළඟට අපිට තිනවා බ්‍රෝකන් බ්‍රික්ස් උල්කට කැබලි, ඊට පස්සේ රෙඩ් සොයිල් එක තිනවා, ඊළඟට තිනවා රිවර්ස් ඇන් මේ ගඟේ වැලි. මේ 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 පහ තමයි අපි තෝරගන්නේ සාමාන්‍ය බොන්සායි ඇසෝසියේෂන් ශ්‍රී ලංකාවේ. ලංකාවේ අංක එක තමයි එතන. හරි, අශන් අපි අපව මතක් කරමු. ගොම එකතු කරගන්නවා. ඔව්. ගඟේ වැලි එකතු කරගන්නවා. ගඩොල් කුඩුනේ. ගඩොල් කුඩු. හෝ උල්කට කැබලි, එහෙම නැත්නම් අඟුරු, ඊළඟට රතුපස්. හරි, මතකයිනේ. ඔය තමයි ಜಾති පහ. ඔය ಜಾති පහ සාමාන්‍යයෙන් එකතු කරගන්න ප්‍රමාණයන් කොහමද? පහම එකතරම්ටද එකතු කරගන්නේ? ඔව්, එතන පොඩි පොඩි මේ ප්‍රශ්නයක් තියෙනවා. ගහෙන් ගහට වෙනස් වෙන්න ඕන කියලා කියනවා. ඉතින් ඉන්ටර්නැෂනල් රූල්ස් එක ගත්තට පස්සේ ලංකාවේ වෙන විදිහකට යනවා. ඉතින් මෙතනදී අපි භාවිත කරන්නේ මේක සයිස් පහකින්. සයිස් හතරක් තමයි ගන්නේ. අඟල් භාගේ කොටුව සයිස් දාලා තිනවනේ. ඒ දැල්ලෙන් හලාගෙන ඊට පස්සේ අඟල් හතරෙන් එකෙන් අපි හලාගෙන 8න් එකෙන් හලාගෙන 6 16න් එකෙන් හලාගෙන 32න් එකෙන් හලා ගන්න ඕනේ. ඒ සයිස් එතකොට සයිස් හතරක් එනවා. ඒ හතර තමයි ගහනුව වෙනස් වෙන දානෝ ප්‍රමාණය සහ දැමිය යුතු ಜಾති පහෙන් කොයි ප්‍රමාණයක් දානවද කියන එක. එතන ඔව්. දැන් අපේ ගෙවල් වල තියෙන මල් පෝච්චි විවිධ හැඩැති විවිධ ප්‍රමාණයේ මල් පෝච්චි. මේ ඕනම මල් පෝච්චියක් බොන්සයි පෝච්චියක් බවට පත් කරන්න පුළුවන්ද? නැත්නම් විශේෂිත පෝච්චි තියෙනවද? නෑ, විශේෂිත පෝච්චියක් හදාගන්න. බොන්සයි කියන්නේ ඒ වචනින් ජපන් වචනින් මෙන්නේ පැතලි තැටියේ සිටවන ලද පැලය කියන එක. පැතලි තැටියක තමයි සාමාන්‍ය බොන්සයි පැලයක් නිර්මාණය කරන්නේ. ඉතින් ඔය රූප රාමුවේ පේන පැලය තැටි හදාගන්න වැඩි වියදමක් නැහැ කාටවත්. ඒක බොහොමත් අඩු වියදමින් හදාගන්න පුළුවන්. ඔය තේ ඔය පේන ගහ බොනට් කියන එක මෙල්පිගියා ග්ලැබ්‍රා කියලා තමයි ඒකට බොටනිකල් නේම් එක ඕකේ. ඔය වගේ තැටියක් තමයි භාවිතා කරන නම් ගොඩක් හොඳ. ඉතින් මේක මේ අපි දාන්න උත්සාහ කරමු ඉක්මනටම පුළුවන් වෙයි කියලා හිතනවා. මේ තැටිය ගැඹුර කොච්චර කොහමද වෙන්නේ? ගැඹුර සාමාන්‍යයෙන් උපරිම අඩු වෙන්න ඕනේ ඉතින් ගැඹුරක්. පැතලි තැටියක් නේ භාවිතා කරන්නේ.
දැන් අර අපි පහක් කියවන දේවල් ඒ ද්‍රව්‍ය පහම එකට එකතු කරගෙන කලවම් කරගන්නවා. ඔව් කලවම් කරගන්නවා කියන්නේ එක එක බොහෝ දුරට යම් ප්‍රමාණයක් එක සයිස් එකකින් එකයි කියන්නේ අඟල් අඟල් කාලේ සයිස් එකකින් පාවිච්චි කරනවා නම් අඟල් කාලේ ටික තමයි අපි එකතු කරගන්නේ. ඒ කියන්නේ අපි උල්කට කැබලි අඟල් කෑලි කැබලි ගන්නවා නම් ඒ ප්‍රමාණය තමයි පාවිච්චි කරන්නේ. කම්බි වලින් ගැට ගැහුවා නේද ඉස්සෙල්ල? ඔව් කම්බියෙන් ගැට ගැහුවේ මේක අපි අලුතෙන් හදන්නේ. ඉතින් මේක ශක්තිමත්ත මේකට බැඳලා තියෙන්න ඕනේ. ඉතින් මේ කම්බි හිම දාලා තියෙන්නේ මේ බොන්සයි පෝච්චි විදිහට තමයි හදලා තියෙන්නේ. හ්ම් හ්ම්. ඒ කියන්නේ පෝච්චියම කම්බි තියෙනවා නේ? ඔව් පෝච්චියම කම්බි අපි සිදුරු වලින් හදාගෙන තියෙන්නේ. හා හා හා. ඊට පස්සේ ගහේ මුල හොඳට බැඳ ගන්නවා. හොඳට බැඳ ගන්න මොකද මේක පෝච්චි අලුත් පෝච්චියක් නේ. ඉතින් මේකට තද වෙන්න හොඳට ඒ කියන්නේ බොන්සයි කරද්දී අනිවාර්යෙන් මේ විදිහට මේ බැඳ ගැනීම අවශ්‍යයි. ඔව් බොන්සයි කියන්නේ අනිත් කාරණේ තමයි අපි ලබන සතියේ කතා කරන්න ඉඳාගෙන ඉන්නේ කම්බි වලින් කරන වැඩේ. කම්බි වලට අපි පාවිච්චි කරන්නේ අනිවාර්යයෙන්ම මේ තඹ හෝ ඇලුමිනියම් කම්බි. වැඩිහරියක් ඔව්. වටේට අපි එකතු කරන්නේත් කලින් කියපු ද්‍රව්‍ය පහමද? ඔව් ද්‍රව්‍ය පහ. ද්‍රව්‍ය පහක ලොකුම සයිස් එකට මෙහා සයිස් එකට අපි එකතු කරලා තියෙන්නේ. මොකද මේ ශාකයට මම මේ ගස් එක මම කටයුතු කරනවා නම් අවුරුදු 7ක් විතර වෙනවා. එතකොට මම තීරණය කරලා තිනවා මේකට හොඳම පස මොකද්ද කියන එක. එතෙන්දී මේ සාමාන්‍යයෙන් කරන පරිදි මගේ අත්දැකීමෙන් මම දන්නවා මේකේ කොයි ප්‍රමාණයක් මේව ඕනද කියන කරුණු කාරණා මත ඉදී ඒක බොන්සයි කලාකරුවා සතු නිපුණතාවයක් ඒක කොයි ප්‍රමාණයක් දානවද කියන එක. දැන් කියන්නකෝ ඒ ගහත් මොකද්ද කියලා. මේක බොක්ස් උඩ් මේක විද්‍යාත්මක නාමය මේක බොක්සස් හාලන්ටි කියලා. මේක ඉංග්‍රීසි බොක්ස් මේක ලංකාවේ මේ නිදබිම කරගත්ත එකක් නෙවෙයි. මේක ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ පිටරට ගස් උනත් මෙහෙදි බොන්සයි කරන්න පුළුවන්. පුළුවන්. ඒ කියන්නේ දැනටත් සමහරව පිටරටින් ගෙනල්ලා ගස් බොන්සයි කරපු ගස්ම ගෙන්න කට්ටියත් ඉන්නවා. ඉතින් මේ වගේ ගහක් පහසුවෙන් අපිට පැල තවානකින් හොයා ගන්න පුළුවන්. නැත්තම් බොන්සයි කරන කෙනෙක්ගෙන් ඉල්ල ගන්න පුළුවන් කියන්නේ. දැන් සාමාන්‍යයෙන් ඔය වගේ ගහක බොන්සයි කරායින් පස්සේ කොච්චර කාලයක් ජීවත් වෙනවද? ඒ කියන්නේ මෙහෙමයි. අවුරුදු පරම්පරා 7-8කින් භාවිත කරගෙන ඉන්නේ. කියන්නේ ජපානයේ වගේ රටවල ඩෞරියට දෙන්නේ බොන්සයි පැලයක්. එහෙම කල්චර් එකක් තියෙන්නේ. එතකොට දීර්ඝ කාලයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි හිතමු හරි නුග කුලයටයි ගහක් කියලා මට මතකයි. ඒකම තමයි මගේ හිත බැඳලා තියෙන්නේ. පළවෙනි වැඩසටහනේ ඔබ ගෙනාව නුග කුලයටයි තින් ලස්සනම ලස්සන ගහක්. ඉතින් දැන් මේ වගේ ගහක් සාමාන්‍ය ආයු කාලයට වඩා වැඩි කාලයක් ජීවත් වෙනවද බොන්සයි කළාම? ආයු කාලය සම්බන්ධයෙන් අපිට හරි තීරණයකට එන්න බැහැ. එතකොට මොකද ඒකට හේතුව මේ ගහක් අපේ පරම්පරා කාලයේදී අපිට කතා කරන සීමාව වෙනවී. මේක මගේ දරුවන්ට කිව්ල, එයාගේ දරුවන්ට කිව්ල, එහෙම කල්ච එකක් තමයි බොන්සයි කියන්නේ. හරි, අපි වැඩි ඉස්සරහට කරමු. හරි. ඔඩේ හලතන වැඩි වෙනවා. කාල සීමාවේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒකයි හදිස්සියට කරන්නත් අමාරුයි. මම මේ ගහේ ඉස්සරහ එනම් ෆ්‍රන්ට් එක විතරක් දැන් හදලා පෙන්නනවා මේ අවස්ථාවේදී. මේක තමයි ගහේ ඉදිරිය. මාකෙම මෙන්නේ රයිට්. හරි. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? ඊට පස්සේ අපිට පුළුවන් වෙනවා මේකේ මේ අපි දාපු පස් මේ සෝදායම් වලක්ව ගන්න මේ මොස් එක. මේක මොස් එකක් නෙමෙයි මේක මේ සාමාන්‍යයෙන් මේකට මොස් එකක් පාවිච්චි කරන පොගනාඩුම් කියන දා පාවිච්චි කරන්න. නමුත් මෙතන මම පාවිච්චි කරන්නේ සෙලජිනෙල්ලා කියන එක. මේක ඉක්මන්. මේ වගේ වෙලා වැඩකට මේ වගේ එකක් තමයි පාවිච්චි කරලා ඉන්නේ. පොඩ්ඩක් හරවල කැමරාවට පහසු විදියට පෙන්නමු. ඒත් අපේ හිතවතුන්ට හොඳින් බලා ගන්න පුළුවන්. දැන් බලන්න අර අපි කිව්ව ද්‍රව්‍ය පහ අතුරලා ඒකට උඩින් තවත් ඇතිරිල්ලක් යදුවා. අශාන්. ඔය හොම්මම කියන්නකෝ අපි දුරකථන අංක නේද? මම අමතන්න 076 977 3018 කියන දුරකථන අංකෙන් මාව අන්තර්ජාලයෙන් හම්බෙන්න පුළුවන් Facebook කරහා තාදි බොන්සාය කියලා පුළුවන්. හරි, අපි මේ දුරකථන අංකේ ඔබට කියන්නෙත් ඔබට යම්කිසි දැන් ගැටලුවක් තියෙනවා නම් සජීවීව අප සමග සම්බන්ධ වෙන්න නොහැකියාව නිසා ඔබට පුළුවන් දුරකථන ඇමතුමක් දීලා මොනවද මේ වෙන්නේ කොහොමද මේක කරන්නේ ඔබත් මේ ව්‍යාපාරයට අත ගන්න ආසයි නම් විස්තර දැනගන්න. ඉතින් ඔබේ පහසු උදෙසා තමයි දුරකථන අංකය දුන්නේ. දැන් ඉතින් අපිට තියෙන කාලය ඉවරයි. හැබැයි ඒ කාලෙන් උපරිම ප්‍රයෝජන ගත්ත ඉතාම ඉක්මනට කොහොමද බඳුනකට බොන්සයි කරගන්නේ ගහක් එකතු කරගෙන කියන කාරණෙන්
අද සමු ගැනීම සටහන් කරත් අශාන් ඊළඟ සතියේත් අපි මුණ ගැහෙමුනේ. ඔව්. බොහොම ස්තුතියි මේ වගේ ලස්සන දෙයක් එක්ක අපි මුණ ගැහෙන අදත්තාවට. ඉතින් බ්‍රහස්පතිදා නුගසවන මනෝජ් මං අපි දෙන්නත් එක්ක එකතු වෙලා බොහොම ආදරෙන් ඔබ අප ළඟ හිටියට බොහොම ස්තුතියි. අපි අලිත් දවසක මුණ ගැහෙන බලාපොරොත්තු ඇතුවයි සමු ගැනීම සටහන් කරන්න. ආයිබෝවන්.